ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 21 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ගීතවලේ 139 13 වෙනි වගන්තිය සහ 14 අපි මෙනෙහි කරන්නට යනවා. අද අපි කතා කරන්නට යන්නේ මං ගැන, නැත්නම් මාව කොයි විදිහටද දෙවියන් වහන්සේ අම්මගේ කුසේදී හැදුවේ කියලා. මව කුසේ පටන් වහන්සේ අපිව හැදුවා, කොහොමද හැදුවේ කියලා බයිබලයේ කියා තිබෙන විදිය තමයි අද අපි මෙනෙහි කරන්නට යන්නේ. බයිබලයේ කියනවා, මක් නිසාද ඔබ මාගේ හදවත හිමි කරගත්සේක, මාගේ මව කුසේයි මා වැසූසේක. ඉංග්‍රීසි වචනේ කියනවා knit, KNIT, ඒ කියන්නේ ගෙතුවා කියලා. 14 වෙනි වගන්තියේ කියනවා, මම ඔබට ස්තුති කරන්නෙමි, මක් නිසාද මම භයානක ලෙසත් පුදුම ලෙසත් සාධන ලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය, මාගේ ආත්මයද ඒ බව මනා කොට දනි. එතකොට අපි හැම කෙනෙක්ම මේ පෘථිවියට එන්නේ අම්මා තාත්තගේ ඒ එක්වීම කර්ම කොටගෙන, අම්මගේ කුසේදී තමයි අපි ඒ පිළිසඳ ගන්න. නමුත් දෙවියන් වහන්සේ තමයි අපිව මවන්නේ, උන්වහන්සේගේ අම්මගේ කුසේදී අපිව මවන්නේ, අපිව ගොතන්නේ, ඒ හැමදේම කරන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසායි අපි කියන්නේ අපිව මාව භයානක ලෙස උන්වහන්සේ හැදුවා, ඒ වගේම මාව පුදුම ලෙස උන්වහන්සේ පුදුම. ඉතින් මේක හාස්කමක්. ඒ කුසේකට දරුවෙක් ලැබෙන එක හාස්කමක්. ඉතින් අද කොච්චර අම්මලා තාත්තලා ඉන්නවද දරුවෙක් නැතුව? ඒ අය කසාද බැඳලා ගොඩක් කල් වෙනවා, විවාහ වෙලා ගොඩක් කල් වෙනවා, නමුත් බබෙක් නැහැ කියලා අඬනවා. නමුත් අනිත් පැත්තෙන් අපි මොනවද කරන්නේ? අපි මේ නැති කරනවා දරුවන්, මේ එන්න තියෙන හාස්කම නැති කරනවා. අද බලන්න, අද නීතියෙන් පවා නැති කරන්න ඉඩ දීලා තියෙනවා. සමහර රටවල නීතියෙන් පවා ළමයි නැති කරනවා. නමුත් අපි දැන් දන්නවා, ජීවනය දෙන්නේ දෙවියන් වහන්සේ, ජීවනය ගන්න දෙවියන් වහන්සේ, උන්වහන්සේ තමයි ඒ කුසේදී අපිව මවන්නේ. එහෙමනම් අපි ඒ හාස්කම නවත්තන්න නරකයි. අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාවට ඉඩ දෙන්න ඕන. ඒ හාස්කමට ඉඩ දෙන්න ඕන. ඉතින් ඔබටත් ඔබගේ කුසය අද ඵලයක් නැතුව, දරු ඵල නැතුව ඔබ අඬනවා නම් දෙවියන් වහන්සේ තමයි ජීවනය දෙන්නේ කියලා විශ්වාස කරන්න බයිබලයේ කියනවා. දරුවන් දෙවියන් වහන්සේගේ උරුමයක් කියලා, දෙවියන් වහන්සේගෙන් ලැබෙන උරුමයක් කියලා. දේව ආශිර්වාදයෙන් පෙරී සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.